මම දන්නවා මට කෝල් 100ක් ආවොත් 99ක් කතා කරන්නේ මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමි දානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද කියලා. ලෝකේ රටවල් 189ක් ආදාහනය ඇරුණම භූමි දානයත් ලබා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමි දානය ලබා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ හැකි කා කළ යුතුයයි සඳහන් කරලා තිබෙන ඉන්දියාව ඇතුළු මුළු ලෝකෙම සියලුම රටවල් වල කරන ඒ අවස්ථාව යවා දීම සඳහා යම් හැකියාවක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න කියලා. නිශ්චිතව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලිව කියනවා කොවිඩ් මර්ධනය කිරීමේ රට තමන්ට ආවේනික වූ ක්‍රියාවලියන් සදා අනුගත වෙනවා. එතකොට වෙන රටක් කරන දේ අපේ රට කරනවා කියලාවත් වෙන රටක් නොකරන නිසා අපේ රට නොකරනවා කියලාවත් කාරණයක් නෑ මේක. ඒ නිසා අපි ඊට පැහැදිලිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුවත් කරලා මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව ගන්නා තීන්දුව තීරණවල පිළිහිටලා කටයුතු කරන්න. ඒ තමයි අපි කිව්වේ දැන් ඩෙත් රිවියු එක සම්බන්ධයි. එතකොට මේක සමහර දේශපාලනික කණ්ඩායම් සහ සෑම අන්තවාදීන්ම පිරිසක්ම මේ කාරණා තමන්ගේ වාසියට හරව ගන්න උත්සාහ දැරීම ඉතාම අවශ්‍යතාවත තත්ත්වයක්. අපි කියන්නේ රටේ කොරෝනා සම්බන්ධයෙන් නීතිය මුළු රටටම ඒකාකාරී නීතියක් තිබිය යුතුයි. එහිදී අපි හිතමු යම් ප්‍රජාවකට තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර කරන්න දෙනවා කියලා තීරණයක් වෙනවා නම් තමන්ගේ ඒ අවශ්‍ය කරන ක්‍රියාවලියට වෙනවා නම් ඒක සියලුම ජාතීන් අතර ભેදයක් ඇති නොවන ආකාරයට සිදුවෙන නිසා මේ ජාති වාදයේ සහ ආගම් වාදයේ සහ පක්ෂපාත කියන කාරණා මේ සමස්ත ක්‍රියාවලියට ගේන්න එපා කියන ඉල්ලීම තමයි සෞඛ්‍ය අංශයට අපි ඉල්ලන්න තියෙන්නේ. මොකද මේ රෝගය හැදෙද්දී එහෙම ජාතිවාදයක් ආගම් වාදයක් පක්ෂයක් හොයන්නේ නැතුව නම් හැදෙන්නේ මිය යන්නේ. එහෙමනම් මේකෙදී එතනින් එහා කටයුතුත් සියල්ල සෞඛ්‍ය අංශවල නිර්දේශ මතම ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න කියන කාරණේ තමයි අපිට කියන්නේ.